ඊය දිනේදී ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක ස්වභාව යළි ප්‍රතිෂ්ඨාපනය කරන්ටත් ආහාර සුරක්ෂිතතා කමිටුවක් පිහිටවන්නටත් අවසර ලබා දුන්නා. මේ ජීවන වියදමේ ඇතිවන ඉහළ යාම වැළැක්වීම සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දීම කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීම තමයි මේ ජීවන වියදම් අමාත්‍ය අනුකාරක ස්වභාවයේ ප්‍රධාන පරමාර්ථය. ඒ අනුකාරක ස්වභාව රැස් වෙන්නේ අතිගරු ජනාධිපතිතුමා සභාපතිතුමා වශයෙන්. ඒ වගේම ජීවන වියදම් පිළිබඳ අනුකාරක සභාවට සහාය වීම පිණිස අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුවක් පත් කරන්නටත් ඊයේ දිනේදී අවසර ලබා දුන්නා. අක්කර 5කට අඩුවෙන් වගාකර ගොවීන් වෙනුවෙන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් සියලුම ගොවීන් ණය අපහරින්න ඊයේ ඉදිරිපත් කර කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. ලෝක බැංකුව අපිට ඩොලර් මිලියන 110ක් දෙන්න එකඟ වෙලා තිබෙනවා මහකන්නයට අවශ්‍ය පෝර ලබා ගැනීම සඳහා. මේ වන විටත් එහි ටෙන්ඩර් කටයුතු සිදු වෙනවා. ඊට අතිරේකව ලෝක ආහාර සංවිධානය අපිට පෝර බෑග් 375,000ක් නොමිලේ අඩු ආදායම් ලාභීන්ට යූරියා ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. මහකන්නෙන් ප්‍රතිඵල ලබා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ගොවියට නියම වේලාවට එන මාස් කන්නේ අපි පොහොර ටික දෙනවා. සීසාන්න ආදී කටයුතු වලට ඉන්ධන බීජවී සූදානම් කරනවා. වීගොවි තැන විතරක් මේ බඩඉරිඟු මුංගැට කවුපි කුරක්කම් වගේ ඒ ධාන්‍ය වර්ග වගා කරන්න, ඒ වගේම අපිට අවශ්‍ය එළවලු ටික ලබා ගන්න, මේ සියලු කටයුතු වලට අපි මාස් කන්නේට දැඬමස් සැලසුම් සකස් කරලා තිබෙනවා. සියලුම අවශ්‍යතා වෙනුවෙන් අපිට අවශ්‍ය ආහාර ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්න වැඩපිළිවෙල අපි දියත් කළ තියෙනවා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි.